විශේෂයෙන්ම අපි ගාව තියෙන තොරතුරුත් සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. මේ රටේ අහිංසක ජනතාවගේ රෝගීන්ගේ ජීවිත මංකොල්ල කාපු, ධනය මංකොල්ල කාපු, සමූල ඝාතනයක් කරපු මේ මහා හියුමන් ඉමුනෝග්ලොබියුලින් අපරාධය තුල සිදුවෙච්ච ඒ විනාශයට වග කියන්න ඕන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීමත්, ඒ වගේම මේ සිදුවීම සිදුවෙනකොට අමාත්‍යංශය බාරව හිටපු වගකිය යුත්තා හැටියට සෞඛ්‍ය අමාත්‍යා කෙහෙලිය රඹුක්වැල්ල එවකට කටයුතු කළා. තාමත් ඒ සෞඛ්‍ය හිටපු ඇමතිවරයා කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා රජයේ නිල නිවාස, රජයේ වාහන, රජයේ ධනය භාවිතා කරනවා. අපි විශ්වාස කරනවා කෙහෙලිය රඹුක්වැල්ලට තවදුරටත් රජයේ මුදල් භාවිතා කිරීමට හැකියාවක් නැහැ. රජයේ සම්පත් මේ රටේ බදු ගෙවන ජනතාවගේ වැට් මුදල් වලින් දැන් අද වැට් එක වැඩි කරලා තියෙනවා. බදු මුදල් වලින් යැපෙන්න, සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න එතුමාට කිසිදු අයිතියක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම කෙහෙලිය රඹුක්වැල්ලට මේ රටේ ධනය, මේ රටේ ජනතාවගේ රාජ්‍ය සම්පත් භාවිතා කරන්න, අවභාවිතා කරන්න කිසිදු අයිතියක් නැහැ. ඒකට හේතුව තමයි පැහැදිලිවම මේ රටේ ජන සංහාරයක් කරන්න, මිනිස්සු ඝාතනය කරන්න කටයුතු කරපු අමාත්‍යවරයෙක් හැටියට අපි එතුමාව දකිනවා. මේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාව වෙන්න දීලා අහක බලාගෙන හිටියා දෝ, එහෙම නැත්නම් ඒක කළා දෝ කියන සැකේ අපිට තිබෙන නිසා. ඒ නිසා අපි අද පාර්ලිමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලෙන් පස්සේ ගිය අවස්ථාවේදී මේ රටේ සිවිල් සංවිධාන, ඒ වගේම ප්‍රගතිශීලී බලවේග පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලිඛිතව අපෙන් ඉල්ලීමක් කළා. කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයාත්, පරිසර ඇමතිවරයා හැටියට කටයුතු කරන කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාට විරුද්ධව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් ගේන්න කියලා. ඒ පිළිබඳව අපි සලකා බැලලා විශේෂයෙන්ම ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී කෙහෙලිය රඹුක්වැල්ල වර්තමාන පරිසර භාරව කටයුතු කරන ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනීමට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී බොහොම ඕනෑකමින් අපි මතක් කර දෙනවා. එහෙමනම් කෙහෙලිය රඹුක්වැල්ල වර්තමාන ඇමතිවරයාත් හිටපු සෞඛ්‍ය ඇමතිවරයාටත් තවදුරටත් මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන්න අවකාශ අවස්ථාව ලබා දෙනවද කියන එක පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තීරණයක් ගත යුතුයි. හියුමන් ඉමුනෝග්ලොබියුලින් හරහා මේ රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත විනාශ වුණා, මරණයට පත් වුණා, ඒ රෝගීන් අද දුක් විඳින තත්ත්වයට පත් වුණා, පවුල් දුක් විඳිනවා. එහෙමනම් මේ මහා ජන සංහාරයට උඩගෙඩිකම් දුන්න කෙහෙලිය රඹුක්වැල්ල ආරක්ෂා කරන්න නැවත වතාවක් පාර්ලිමේන්තුවේ 113 දෙනා කටයුතු කරනවාද කියන එක පිළිබඳව අපි විශ්වාසභංග යෝජනාව ගෙනාව දවසට එයාට බලන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා කෙහෙලිය රඹුක්වැල්ලට ඡන්දය ලබා දුන්න 113 දෙනා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට ඔහු ආරක්ෂා කරන්න, ඔහුගේ ඒ දූෂිත නිලධාරීන් ආරක්ෂා කරන්න කටයුතු කරපු කණ්ඩායම මේ රටේ ජනතාවට නැවත මතක් කර දීමක්, ආවර්ජනය කර දීමක් සඳහා ගමින් ගමට ගිහිල්ලා ඒ අයගේ රූපරාමු නම් සහිතව ඒ ඒ මන්ත්‍රීවරු නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න, ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.